කටයුතු නායකාන්දුරණන් වහන්සේගෙන් අවසර සර්ධවන්ත නිවතුනි බිස්බෙන්වුවර ශ්‍රීලංම්කාරාම විහාරස්ථානය හිතාදීර්ග කාලය තිදලා පවත්තාගෙනපු දහම් වැඩ සටහම් මාලාවේ සතිදිහකටසරයක් බදාදාදින මේ සතිපට්ටාන භාවනාව සම්බන්ධුව දේශනාවක් හාඒ සතිබට්ටාන භාවනා කරන පුහුණ වෙන පුද්ගලයන්ට ඇතිවෙන ගැටලු සාකච්චාතිරීමට යොදාගෙන තියෙනවා අද දවසත් එවැනි දවසක් පින්වතුන්ට අපි මේ සතු චීපයක් තුල පැහැදිලි කරගනාවේ බුදුහාමුදුරු දේශනා කරපු මහා චත්තාරිසික සූත්‍රය සම්බන්ධවයි. එහි අන්තර්ගත වෙන්නේ ප්‍රධාන වශයෙන් සම්මාධිට්ටිය දෙයාකාරයි තියක ලෞකික සම්මාධිට්ටය හා ලෝකොත්තර සම්මාධිත්්්‍යය වසෙන්ඒවගේම ආර්ෂට අංගමාජයේ සංකප්පවාටා කම්මන්තාදීූ ආයාම සති සමාධිතියන මේ අනිකුත් අංග හතට පූරුවන්ගම වෙන්න ඇම විටම සම්මාධිත්්‍යයයි ජැවිදිියට බැලුවම ලෝකෝත්තර සම්මාධී්්‍යියත් දිටියර් සංකප්ප වාචා කම්මන්තාජීව වායාම සති සමාජිතියනේවාට පූරුවන්ගම වෙනවා ලෞකික සම්මාධී්්‍යියත් සංකප්ප වාචා කම්මන්තාජීව වායාම සති සමාජිතියන අංග හතටම පරුවන්ගම වෙනවා. න මේ සම්බන්ධෝ බුද්ධ දේශනාවයේදී ඒ පූරුවන්ගම වෙන ආකාරය පිළිබඳව විස්තරයක් මේ සූත්‍රය තුළ අන්තර්ගත වෙනවා ඒ විත්තර අනුව අපි සංකප් සංකප්ප වාටා ඒවගෙන් දිට්ටිය සමාධියාදී දේවල් මුලින්ම තියෙන්න ධර්මකරුණු පැහැදිලි කරගෙනවා මේ පින්වතුන්ට ලබා දීල තියෙන්න ඒ පත්‍රිකාවේ වනත් හතර වෙනි අංකෙන් න්නේ කම්මාන්තගැනේ හතරවෙනි අංගය අරෂ්ටග මාර්ගය හතරවෙනි අගේ කම්මන්ත කියන අංගේට කොහොමද සම්මාධික්්‍ය පූරුවන් ගම වෙන්නේ ඒවගේම සම්මා කම්මාන්ත හා සම්මා මිච්චා කම්මන්ත කියන දෙවර්ගේ ධර්මයේ පැහැදිි කරණ කොහොමති කියලත් මෙතන්දි උදහාමුදුරුව පෙන්නුම් කරන මේ පින් ඔතුන්ට මෙතෙන්දී මතක් කර ගන්නවේ නොවම මුලින් බුදුහමිරෝ ඒ R්ටන්ග මාර්ග අංගයක් ගැන කියනකොට ඒක මිච්චා කොටසතමයි පැදිලි කරන්නේ ධාරණයක් දිට මිච්චා සංකප්ප කියන්නේ මොනවාද මිචචා වාචා කියන්නේ මොනොවල්ද ඒවගේම මිච්චා කම්මන්ත කියන මොනවද කියල තෙදිී පැඩලි කරනවා ඒකම මිච්චාම්මන්ත හා තනයෙන් නිච්චා කම්මන්ත විතරත් තියෙන්ෙ බෑ සම්මාකම්මන්තත් තියෙෙන්ද සම්මා කම්මන්තයි මිච කම්මන්තයි කියන දෙවර්ගය වෙන්කර ගණ්ඩ මිත්‍ය දුස්ටීට බෑ තමයි පළමුම් පැහැදිිකිරීම ඒ කම්මස කතා සම්මා ධික්්‍යය වෙන්ඩ පුළුවන් ලෝකෝත්ත්‍ර සම්මාධික්්‍යය වඩ පුළුවන් මේ දිත්්ති දෙකට ම හැති අවතිය නවා කියල බුදු හමුදුරු දේශනා කරනවා. මේවා මිත්‍යා සංකප්ප මේවා සම්මා සංකප්ප කියලා වෙන් කිරීමට. පරුවන් ගම වෙන්න එහෙම එනම් කවදාවත් මිත්‍යා දුෘෂතියට හැකියාවක් නෑ. මිච්චා කම්මන්ත මේවා සම්මා කම්මන්ත කියලා මේවා හොඳ කායික ක්‍රියා මේවා වැරදි කායික ක්‍රියා කියලා තීදු ගන්න දැහමනං මිත්‍ය දුෘස්තිය විතරක් බලපවත්තන සංසාර්ගත සත්්‍යයකුට මේේදී කරන්න අමාරු එකන් සිල්සන් ලෝකයේ හවාක්සත්තුන්ට ප්‍රබල වෙන්නේ කම්මසකතා සම්මා දිිට්ටියවත් පිහිටනවත්කාඩුයි ිත්‍ය දෂ්ටියය ඒ නිසා කවදාවත් සතකුට මිච්චා කම්මන්ත මෙන්න මේ නරක කායක ක්‍රියා මච්චා කම්මන්ත කියන්න නරක කායිත ක්‍රියා කම්මාම්මන්ත කිය හොඳ කායික්‍රියා අතින් පයින් මේ ශරදයෙන් කරන කායික ක්‍රියාට තමයි කම්බන්ත කියන්නේ. ඉතකොට සතුමැරීම මිච්චාකම්මන්තයක් බුදුහමුදුරු පෙන්නනවි ධර්මී ංචනීම මිත්‍යා කම්මන්ත කාමේවර්දව ඇහැසිරීමක් මෙම. තර කායක අකුසල් තුන තමයි මේ මිච්චා කම්මන්තකල් දර්ී. කායක අකුසල් තුන මිචා වාචා කියල ධර්මය පෙන්නුම් කරන්නේ වාචසික අකුසල් හතර. දැන් යමේ සොර මේ කායික ක්‍රියාව සොරකමක් කියලා හඳුන ගණ්ඩ පුළුව හැකියාව න්නේ බුදු හමුදුර දේශනාගන්නවා සම්මාධීත්්නයට පමණයි මිත්‍යා දුෂස්ටීර හෙම හැකියාවක් නැකෙන්ඒ නිසාවෙන් දැන් හොරකමට ඇ බැහිවෙන්ඩ ගියොත් මනුස්සේ එයාගේ දුරුවල වෙනවා සම්මාධිත්තිය එක නිසාවෙන් දැ මට බැහවෙච්ච කෙනෙක් සතුම්මරන්ඩ බැහිවෙච්ච කෙනෙක් කාමීවර්දවා හතුරේට බැහිවිච්ි නුසයෙකුට ටිකටික තමන්ගේ ගිලිහීම යෑමක් වෙනවා මේ ක්‍රියාව මේ කායක ක්‍රියාව වැර දී කියලාක් තීන්දු ගන්න.ඒවගේම මිච්චා කම්මන්තවට විරුද්ධුව තියන්නේ සම්මාකම්මන්තන තකට දහමදුරෝපෙන්න්නේ කරුමාන්තෝලින් මිටා සංක කම්මන්ත කියන එකට විරුද්ධුව සම්මාකම්මන්ත කියන්නේ අමුතුදයක්නෙමේ සතුම් මැරීමෙන් වලකින කායක ක්‍රියා හැම එකකම සම්මාකම්මන්ත හැබැයි සතුන් මැරීමෙන් වැලකිලා හොකන්කිරීමනුත් වලකිින්න්න ඕ කාමේ වරද හැකිරීමේ කායක ක්‍රියාවලන වලකින හැම තැනම තියන්නේ අයක ක්‍රියාවත් තියද ඒ තියෙන තැන තියන්නේ සම්මාකම් අන්තයි. නැන් ළමයකුට වුුණත් දෙමවපියෝ ගන්නන්නේ මේත්‍රමයටයි. දකට උප්පත්වෙන් මනුස්ස දරුවෙකුට මනුස්සයෙකුට හැකිය මේ සම්මාධිත්්්‍යයයි කම්මත් සකතා සම්මාධිත්්්‍යයයි ඒවගේ මිත්‍ය දෂටියයි දෙක මැතිවන්න හැකියාවතිීම. ඒකෙන් අර දරුවා, මේක වැරදිවෙලක් මේක හරි වැඩක් මේක හොඳ වැඩක් මේක නරක වැඩක්, මේක පව් වැඩක් මේක පින් වැඩක් කිය කායික ක්‍රියා වෙන් කරගැනීමේ ශක්තිය තියෙන්නේ වෙන නැතුව වෙන විශේෂ ඥානයකට නෙවෙයි දුහමුදුරු පෙන්නනවා මේක සම්මාදිට්්‍යයේ තියෙන ගුණක් කිය. ඒලමය වුනත් හැබැයි අර කියන සතුන්මැරීමේ කායක ක්‍රියාව ඇබබැහි වෙන්නට වැඩීෙන් වැඩියෙන් කරන්න යාට ඒ හැකියාව නැතිවියනු. මොකද මිත්‍යා දුෘෂ්ටය බලපවත් වන කාලේ වැඩි වෙනු. එහෙන සතුන්මැරීමේ කායක ක්‍රියාවක් බිහිකරන දිට්්‍යිය මත්‍යා දුෘස්්තියයි. ස්රන්කිරීමක් බිහිකරන දිට්ටිය සොරකන් කිරීමේ කායක ක්‍රියාව බිහිකරන දිට්ටිය මිත්‍ය දදුෂ්තිියය. ඒගේ කාමේ වර්දවා හැසරෙන කායුක ක්‍රියා බිහිකරන දිිට්තිිය මිත්‍යා දෘස්තියයි මේකට කිසි සමාවක් නෑවෙන ඒතන පහට ගන්න දිට්්‍යියය මිත්‍යා දුෂ්තිියයි එතකොට එවැනි ක්‍රියාවක් තුළ තියන සංකල්පනනාා මිත්‍ය සංකල්ප නවයි. එවැනි ක්‍රියාවක් තුළ තියෙන වචන මිත්‍යාවාචාමයි. ඇයි මිත්‍යා දුස්කීන්තව මේය බිහි කරන්න. එතන දීන කායක ක්‍රියාව මි්‍යා කම්මන්ත නැත්නම් මිත්‍යා කම්මන්තයි දැන් ඔන්න සම්මාජික්්‍යය දියුණුවෙන්න දියුණු වෙන්න මේ කම්මස කතා සම්මාධිට්්‍යියට මේ ගුණේ තියෙනවා ලෝකොත්තට සම්මාදිික්්වයටටත් තියෙනවා සම්මාධිත්්‍යය දියුණු ෙන්ඩ දුණුෙන්ඩ අර හැකියාව වැඩි වෙනවා කියනවා බුදුහාමුදුරුවෝ මේක වැරදි වැඩක් කියලා ෂනිකෝ තේරම්ට. මේ හොඳ වැඩක් කියලා තේරුම් ගන්න. ඒවගේ මෙතකොට එහම දිික්කියෙන් කම්මස්සකතා සම්මා ධික්්තියෙන් හරි එහෙම තේරුුණොත් හැකියාවතිය නොයාට වැරදි වැඩේ නොකරයිදී. වැරදි වැඩේ නොකරඉදීමේ හැකියාව වෙනවා. වැරදි වැඩයේ නොකරඉදීමේ සංකල්පනා පහල වෙනවා. වැරදි වැඩේ නොකරඉද මේ වෝචන් විදි වෙනවා. මේ දිහට මන්ගේ තරයා වෙනසක් සිදුව.ඒ චරයා වෙන සසිදු කරන්නේ කායක ක්‍රියාවල චරියා වෙනස් කරන කවුල්ද. ඒට මුල් වෙන්නේ පූරුවන්ගම වෙන්නේ සම්මාධික්්තියි. මිත්‍යා දෘෂ්ටය තිබුණොත් එහෙම එකක් වෙන්නන්නේ නෑක වැරැද්දක් විදිහට එයාට පේන්නෙම නෑ. අතිරිසාන් සතයකුට වෙලා නොයසරූපියයි. සතකුට ඒ සතා මේ අම්මට තාත්තර උගන්ලන්න බෑ සත්තු මරණයකෙන් වලකඉන්න කියලා එක හොඳයි කියලා අදර්ශයක් විදිට පෙන්න්නල බෑ. පුහුණු කරන්නක් බෑ මොක ල ඒ සත්තුන්ගේ පරම්පරාවමය පෙන්නේ එහෙම කරලායි. ඇඒ එතකොට දිට්ටීම කක්්ද මිත්්‍ය අදෂ්ටියයි. මනුස්සේ කුුණත් තිරිසාං සවරූපයකට පත්ෙන්ට මූලික හේතුව ඔන්නහේ. විදිහයි කිය ල දහන්ර දේශන යංකිසි කායිකෝ හෝ වාටසික ඉ මෙතන කියනගම්මන්ත කායිකන කායිකයි ක්‍රියා කිරීම තුළ මේ විදිට වෙනවා සතුන් මැරීම හොරගන්කිරීම කාමේ වරද ඇහකිරීම කියන ප්‍රබල කායි ක්‍රියාතුන මනුස්සෙක් කරන්ඩ කරන්න එයාගේ මනස තිරිසන් දිට්ටිගත ස්වරූපයකට ලංවීම අනිවාර්යයි හිටකමයි කර්ම ස්වරූපය සම්සාරික සවරූපය. දැ එවැන් වැලකිලා ඕනම් මන්ශ්‍රකුට හැකියාව තියනවා. අ උපපත්තිෙන් ලැබු පතිලාවයක් වන කම්මසකතා සම්මාදිිට්්‍යයේ පහිටලා හොඳ වැඩ කරන්නන තිරිිසන් සතිකුට හෝ සතරාය සතකුට එහම හැකියාව වන්නේ. කාලයක් වැරදි කරලා ඒ වැරදි අත්තරන්ට හැකියාවක්නේ. මේක තමයි මනුස්වත්්‍යය තිය නිහලකම මේ ගුණේ හින්දා අතීතය කරපු වැරදි අහක්කරගන්ඩ හැකියාව නැත දි අර්ථීය හරි වර්තමාය හරි අනාවතය හරි වැදි කරන්න උදව්වෙන දිික්කිය මත්‍යා දුෂස්ටෙන් වැරදදි ගන අපුසලේම තමයි. යකුසලය කරන්න උදව්වෙන මිත්‍ය දෘෂ්ටිය කාලයක් මනුස්්‍යයාගේ වැඩියෙන් ඇබැහිවීමෙන් සක්‍රිය වුණත් අවසාන කාලයේ කෙටිකාලයක හරි මරණාසන්නුව හරි වෙනස්කිරීමේ හැකියාවකුත්තිේ. එයාට ඒ විදිහේතකොට ඒක ප්‍රෝජන ගත්තො මනුස්සයෝ හැමදාම මනුස්සත්්‍යයේ ආරක්ෂාකර ගෙන මනුස්සත්වයට ඉහෙන මානසික තත්ත්වයට අන්ඩ හා බුදුහාමිදුරෝපෙන්නන සංසාර විමුක්තිය කරා ගමන් කිරීමේ හැකියාවක් තියෙනවා. එනිසාමෙන් තම තමන්ගේ අතීත වැරදි ගැනල් පසුතැවීම වැඩක් නෑමේ දික්ති වල ප්‍රියාකාරීත්වය ගෙනගත් තම වර්තමානය ඉදලා තමන්ටකම්මත්්‍ය කතා සම්මාධිත්්‍යය පිහිටන කායකතියා වැඩි වැඩියෙන් සිදුිකිරීම තුළ ඉදිරියේ කුසලයක් වෙනෝ වගේම පාර්මිතාවක් වෙනවා සංසාර විමුතියට. ද බුදුහාමුදුර පෙන්නනවා මෙතන්දී මිත්‍යා මිත්‍යා කම්මන්තය කියන්න එතකොට කායක අගුසල්තුන සතුම් මැරීම හොරකන් කිරීම කාමේවර් දහැසිරීම. එතකොට කම්මස කතා ගම්මා ධත්්‍යයටත්තියෙනවාගේ නොව හැකියාව මේක වැරදි කායික ක්‍රියාවක් මේක හරි කායික ක්‍රියාවක් කියලා ඒ මොහොතේ වෙන් කිරීම ශක්ති තිය. ිත්‍යයා දුද දෘෂ්ටියට මේ වැරදි මේක හරිගන්ට ශක්තියක් නෑ එනිසාවෙන් වැරදි වැඩ කරණය හැමවෙලේම හොඳ වැඩත් එයාට හොඳයි වැරදි වැඩත් හොඳ වන්නඒ බලන්ට සමාජයේ ඕන කරන්තිය නොද සතුම් මරණ මිනිස දන්දෙනු ඉගොල සලකන්නේ දන්ද මත් හොඳයි සතු ැරරිීමක් හොඳ අධක ලෙස ොරකං කරන්න මිනිස්සු ආමිස පින්ගන් කරන ඕනතරම් ඒගොල්ල කියන්නේ ආමිසු පින් කමත් හොඳ හොර කමත් හොඳයි ඇයි එහෙම ඒගොල්ලන්ට එහම හිතෙන්නේෙමගුරහර ගන්නඩ කියියත් ඒ තේරුම් ගණඩ ශක්තියක් එන්නේ හේ තුම්කද්ද ඒගොල්ලන්ගේ අ ඇබැයි වෙක්කි කායකකුසලය තුළ වැඩියෙන් අන්තර ගත වෙන්න මිත්‍ය දුස්කින්ස ඒ ඒ මිත්‍යා දුස්කියට හැකියාවක් නෑ හොඳ කායුකතිය අකුසල් පාක්ෂික කායක්‍රිය හා අකුසල් පාක්ෂක කායුක්‍රිය වෙන් කරලා හඳුන ගන්්ඩ මේකතමයි මේ සවත්‍රයේ පෙන්ඩන ප්‍රධාන පෙළේ ධර්මකාරණයක්ම ඉනඟට බුදුහන්දුරෝ මේ මෙතැන්දිම දේශනා කරනවා මේ කම්මන්ත ගැනම දැන් සම්මාධිත්්‍යය දෙයාකාරන්න ද දෙයා කාරණ ම මේ මෙචරල පැහැදිලි කරේ කම්මසකතා සම්මාධී්්‍යයෙන් කරන පුෘත්තියක් ගැන. ඔය ප්‍රතිඵල ටිකම තියෙනවා කියනවා කායිත ක්‍රියා සඳහා කම්මන්ත සඳහා ලෝකෝතර සම්මාධිත්්‍යයට ලෝකෝත්තර සම්මාධීත්‍යය තුළත් නරක කායක ක්‍රියා විදියට සලකන්නේ සතු මැරීම කන් කිරීම කාමීවර්දව හැසිරීමමයි. ඒ ඒවගේම ලෝකොත්තර සම්මාධිට්්‍යය තුළත් හොඳ කාරය විදිහට හඳුන ගන්නේ සතුන් නොමරා ඉඳීම හොරකන් නොකර ඉඳීම ඒවගේම කාමේවර්දවා හැසිරීමෙන් වැලකීම මෙම වලගන එක මයි හොඳ කියලා සලකන්නේ ලෝකොත්තර සම්මාධිට්්‍යයේ ඒවගේ ලෝකොත්තර සම්මාධිට්්‍යියයටටක් පුලුවන් ක හැටිය ාව තියෙනවා කම්මස කතා සම්මාධිට්වයට වගේම මේක හොඳ දේ මේ හොඳ කායික ක්‍රියාව මේ නරක කායක ක්‍රියාව කියලා වෙන් කිරීමේ හැකියාව එකත්තිය නමුත් බුදුහාමුදුරෝ පෙන් නවා මේකෙන් කරනටෘත්ය දෙකයි දෙකක් තියෙනවා ඇයි සම්මාධිත්්්‍යය දෙයා කාරයි කියයන්නේකයි ලෝකෝත්තර සම්මාධීත්තියෙන් කායක ක්‍රියාවක් හැමෝටම කරන්න බැ බැලුවොත් කයින සරීරයෙන් කරන සියල්ලුම කායකකියා කම්මන්ත කියන්න සියලු දේ. ලෝකොත්තර සම්මාදීටය තුළින්ම බිහිවෙල කෙනා රහතන් වහන්සේ. රහසිංවත් බව් නොකරනවා කියන්නේ එකයි මේ වතයි පව් කියන්නේ කායකකුසල් පව්. වාජසික අකුසල් පව්. ඒ රහසිංවක් කෙරන්නේ. ඇැයි. එතන දික්ටිය ලෝකෝතර සම්මාඩිට්ටියයෙන් තමයි කායික ක්‍රියා කියල්ලම කිද වෙන්නේ අයවගේ ලෝකොත්තර සම්මාධිට්්‍යයෙන් තමයි සංකල්පනා පහළ වෙන්නේ ලෝකෝතර සම්මාධි්්‍යයෙන් තමයි රහතන් වහන්සගේ වචන බී වෙන්නේ ලෝකෝතර සම්මාදිික්තියෙන් තයි රහතන් වහන්සේගේ කම්මන්තර කායික ක්‍රිය ඇතිවෙන්නේ. එක නිසාව රහතන් වහන්සේට එතකොට සියලුම කායික කියයා ලකෝත්තර සම්මාජිට්්‍යය තුළින්මයි දවෙන්නේ හින්ද රහතන් වහන්සේ හොඳ දේ සතුම් මැරීම හොඳයි කියන්නේ කදාව හොරගම් කිරීම හොඳයි කියලා කියන්නේ සතුම් මරන්නෙත් නෑ රාතන් වහන්සේ හොරගන් කරන්නෙත් න කාමේ වර්දවා හැකිර එක හොඳයි කියන්නෙත් නෑ හැතුරත් ඇඇ ලෝකෝත්තර සම්මාජිට්්‍යය තියන ගුණිය ගොල අුක සම්මාිට්ියක් තියෙනවා මේ දෙක ගත්තෝත් බුදුහන්දුර පෙන්න්න නවා මේ ලෝකෝත්තර සම්මාධිට්්‍යය තුළින් ඉල්ඟට තව දෙයක් දැනගන්න ඕනේ දැන් ලෝකෝතර සම්මාධීය තවල ඇතිවෙඩ පුළුව අය කවු්ද සේක ගන පුද්ගල. සෝහන්ුවෝ පුද්ගලයාට විට ලෝකෝත්තර සම්මාධිත්්තිිය ඒගේ කම්මාස කතා සම්මාධිට්්‍යයක් කියන දෙක වෙන වෙනගසන්ත් වන්න පු. ඒනට ර්මය සලකන්නයා ලෝකෝත්තර සම්මාධිති ලාබියෙක් විට ලාබියක් කියන්නේ අ ලෝකෝතර සම්මාධතිය සෝවා වෙන මුොහොතේ ඒ මොහොතේ පමණක් කෝල බගල තියෙන. ඒවග සවාම් පලේ ඒ දිිත්්තිය අන්තර්ගත වෙනවා. ඉති වැඩිය ලෝකෝත සම්මාධිය එක දවතක ජීවිතකාලයේදී වැඩියෙන් ඇතිවෙන අරමුණු වැඩි සංකයාවක ඇතිවෙන කෙනා ම පුද්ගලය ඒවගේම ඊට වැඩියෙන් ඇති වෙන්නේ අනාගාමය පුද්ගලයාට එන අ සේක කියන සෝවා සකදාගාමී අනාගාමය කියන ශ්‍රාවකයන් තුළ මේ දිත්්ති දෙකමන්තර ගතා මොනවද ලෝකෝත්තර සම්මාධිත්්‍යය ගුණ හා ලෞකික සම්මාධිත්්‍යය ගුණ රාධන් වහන්සේ තුළ ලෝත්තර සම්මාධජික්්‍යියයේ ගුණටික විතරක් අන්තර්ගතයි. එක හින්ද අසේකගේන අසේක ග පුහුණු වී අවසා වූවා එක පුහුණු අවසාන කළ පුද්ජ දෙයක්. මොකදද පුහුණුව සීලතමාධි ප්‍රඥාව බුදුහාදුරුව පෙන්දන ශික්ෂාතුුණ. මේ ශික්ෂාතින සම්පූර්ණ වඋනාම කවදාවත් තම්ම සකතා සම්මාධීත්්‍යයට යන්නේෙත් නෑ දිිත්ිය මත්‍ය අදෂටිට කොහෙත්ම යන්නේ එතකොට ලෝකොත්තර සම්මාධත්්‍යයෙන් මරණයට පත්වෙන ගෙනවා නැවට උපදින්නේ නමුත් අනාගාමී පුද්ජලයා නැවට උපදිනවා එක වටාවක් උපදිනවා කාම ලෝකයේ නමේ කාමලෝකී මෝකු මානසික තත්යට සකදා පුද්ගලයා ධර්මය පෙන්නුම් කරන්නේ එයාගේ අර දෝලනය වන සමා ලෝකෝත්තර සම්මාධිත්්‍යයි කමසකතාාව සමාධීත්‍යයයි දෝලනය තිදුු ඉන නිකාවේ වැඩිපුුර කාම ලෝකයේ එක භවයක් උපදින්න පුලුව කාම ලෝකයේ එක බවයක් එන තව ඊට පස්සේ ඇ්ෝනි කාමාවචර ඉක්මෝකු සංකාරකරුපයක. ඒවගේම සෝහන් පුද්ජ ලයාගේ අර දෝලනය කම්මස කතා සම්මාධීත්්‍යයයි ලෝකොත්තර සම්මාධිට්්‍යයේ අරමුණෝල දෝලනයනිසාවෙන් කාම ලෝකයේ හත් පතාවක් උපරිම උපදින්ඩ පුළුවන්. යයිතින් දක්ෂ වුුණොත් එක වතාාව වෙඩ පුළුව. දැන් සෝවාන් වේති කෙනෙක් ඒ ජීවිතයේම රුදහාමුදුරුව පෙන්ඩන උපදෙස ඇවත නැවත නොපිරි හැලා පිළිබැඳීම තුළ ඒ ජීවිතයම අසේක තත්ත්වයට පත්වෙනවා. එහමයි තමයි ශ්‍රාවකය ඔක්කොම් ගක් අ. සමහරහයගේ පුහුණුව සාර්ථක කමා අඩුවෙන්ඩ අඩුවෙන් යා සෝහන් තත්වය ඉඳලා නැවත උපදින ඇැ ඉපදිනට උපදින්ට උදව්වෙන දිට්ිය කකාව දාවත් මිත්‍ය දෘෂ්ටී වෙන්න. මිත්‍යා දුෘෂ්ටියයෙන් උපදින උපපත්තියක් සතරපාය උපති කම්මස කතා සම්මාධිත්්‍යය උපර්තිය කාම සුගතියා එ මනුස්සත්වය හෝ දේවත්වය වෙනය ද මනුසත්වය තුළ සෝුවන් වෙච්චි කෙනෙක් ඉප දුනෝත් වචනයක් තියෙනවා ජාත සෝතා පන්න වචනල්ල ගෙන තම තමන් ඒ ගනියට වැ අයිතී කියලා ආවලා අයිට කියලා බොරු ධර්මකරුණු හැදුවත් තමන්ට ඔලොකු හවාසයක් වෙනවා ජාත සෝතාපන්න කියන්නේතකොට ඇත්තටම ලෝකෝත්තර සම්මාධී්්‍යය පෙර මනුස්්‍ය ජීවිතයයක්ත්යා පර මනුස ජීවිතයක් ගත කල ත් යෙන් ෝනි බුදුහාමුදුරුවන්ගේ ධර්මය පිළි පැදලස ඉල සමාජ ප්‍රඥාව වඩලා අර සම්මාධිත්‍යය ලෝකෝත්තර සම්මාධීත්‍යය ලබාගන මරණයට පත් වෙලා නැවත මනුස්සෙක් වෙනකෙන. ඉතින් ජාත සෝතා පන්න කෞද්ද අපිත් එහෙමද ගල හොයන්ඩයන එක නම් බොහෝම තමාන් මුලාවකට පත්වෙන ක්‍රියාවක් වෙනවා. පුුදුහන්දුරන්ගේ උපදෙස් පිළිපැදලා මේ ධර්ම මාර්ගී ඉදිරියට යම තමයි ශ්‍රාවකයාගේ යුතුකමයි. දැන් එහෙම එහෙම වෙලා එතකො ැ තරනවා ඇතිනේ කම්මත්සකතා සම්මාධික්්‍යයි ලෝකෝත්තර සම්මාදිික්්‍යියයි දෙකම වැඩ කන්න අයින්න සේක පුද්ගලෝ. ඒගොල්ලො. න් සකදාගාමී අනාගාමී කියන පුද්ගලයන් තුළ රහතන් වහන්සේ තුළ ඇතිවෙන සියලු දීත්්‍ය අන්තර ගත වෙන්නේ ලෝකෝත්තර සම්මාධිත්්‍යයටයි එහෙමන දැන් අම්මාසකතා සම්මාධිට්්‍යයි ලෝකෝත්තර සම්මාධීට්්‍යයේ මගින් වෙන් කරලා කරන කායක ක්‍රියාවල වෙන සමකක්්ද බුදුහදුරුව මේ ශෝත්‍රය තුළ ඒකත් පැැදිලි කරවා ලෝපෝත්තර ලෞකික සම්මාධිට්්‍යයෙන් කරන කායක ක්‍රියාව කුසල කර්මයක් වෙනවායි. කුසල කර්මයේ වීපාකයක් වීම. කුසල කර්මයක් විදිහට කායක්‍රියාව විෙනකොට දැ දම්දීම සිල් රැගීම මෙම කායක ක්‍රිය එක බැඳිච්ච. වැඩි හිටියන්ට සැලැකීම දැන් උදාාරණයක් විදිහට මංගල කාරණාවල බහුතරය. මොන විදිහද කම්ම සකතා සම්මාධීතිය තුළ ජනිත කරන කායිකක්‍රියා වෛචසික්‍රිය අත්තියනවා ගොඩක් කියනි කායිකක්‍රියා එ පුසල් කරම එතකොට තම්මා සකතා සම්මාධිත්්‍යය තුළින් බිහි කරන්න කායික ක්‍රියාව හැම විටම කාම සුගති සංසාරයක් හදනු එක මනුස්සත්වය තුළ විපාකදඩ පුළුවන් ශක්ති තියනවා දේවත්වය තුළ විපාකදීම ශක්තිීතිය සය කාම සුගතිී සංසාරය ද මේපින්වතුන් වනත් අද මනුස්සය වනේ පෙරජීවිතයේදී කරපු කරල තියෙන කායික ක්‍රියාවක හෝ වාදසික ක්‍රියාවක ප්‍රතිඵලයක් දීටයි හැබැයි ඒ මනුස්සත්ය උපදින්ද උදවුනේ ඒ ආයි කියාව කම්මසගතා සම්මාධීත්්‍යය තුළින් ජනිතව කුසලකා ඒගේ කම්මස් කතා තම්මා දක්්තිෙන් කරනුලද කුසල වාචක ක්‍රියාවක් තමයි මේ උපත්තියට උදවජති ඒ උපත්තිය තුළ තමන්ටාර පරණ මිත්‍යා දෘෂ්ටයෙන් කරපු කායක ක්‍රිය හා මිත්‍යා දෘෂ්ටයෙන් කරපු වාචසා ඔ විපා නරක විපාත් අරතු ලැබ ඒ අතතිතයේ ලැබෙනක නවත්ද බෑකාශවා එකන්ද මේ ජීවිතය හැම කෙනගේම එකිනිකට වෙනස් එක එක පුද්ගලයාට එකමම් ප්‍රශ්නය බලපා ආකාරය වෙනස් එක එක පුද්ගලයාට ප්‍රශන හැදෙන ආකාරය වෙනස් මානසික පීඩා වෙනස් කාරික පීඩා වෙනස් මෙවට මූලික හේතුව අර අතීතයේ කම්මස කතා සම්මාධීත්තියෙන් හා මත්‍ය අදෂ්ටයෙන්ම් බිහිි කරපු කායිකතියා හා වාචසික කියියා කියල බුදහදුු දේශනකර. දම්මපදේ මුල්ගාතායනු පැහැදිි කරන ඒකමයි. මනෝබුබ් බංගමා දම්මා මනෝසෙට්ඨා මනෝමයා මනසාචයේ පසන්නේ නෑ භාසතිීවා කරෝතිීවා තතෝ නංසුකමංගති ජායාාවන පා. ඒගේ මනෝපපුත් බංග මාආදම්මවා මනෝසෙට්ටා මනෝවයා මනතාචයේ පදුක්්ටේන භාසතීවාකරෝතිවා තතෝ නාංසුක මංති දුුක්ක මංේති ටක්කංව වහටෝ පදම්. මෙතන පැහැදිි කරන්නේ දැන් පැදිි කරවා දෙකා. මේ සංසාරගත සේලම් මනුසේයගත්ව නිසත්ව හකර දාම අපි මනුස්සය හින්ද මේ නිකම් මේ මනුසයන්ගේ අතපයි හෙළවෙෙන් නෑකි. නිකම් සිදුවෙන එකක් නෙ එමන ස මහා බ්‍රහ්මය ඉස්වර වගේ වෙන බලවේදීකට නතුවෙලා මේ කායික ක්‍රියා වාටසික්‍රිය සිදුවෙන ඕනවේ මනුසින්ට. මනෝගක්්බංග මා දම්මා මනස පූරුවන්ගම වෙලා මේ මේ පෙන්නන්නේ තර ඔය මහාචත්තා ලිස සූත්‍රයේ පෙන්නු කරන සම්ම්‍ය කතා සම්මාධිට්්‍යය හා මිත්‍ය අදෘෂ්ටිය වෙනසයි. යොකොත්තර සම්මාධිත්්්‍යය ගැෙන විස්තරය නෙවෙ මේ ගාථාවති.ර ලෞකික සම්මාධිට්ය ලෞකික සම්මාධි්්‍යය ක්‍රියාත්මක වන්න කොට සංකල්පනා හොඳ වෙනවා කුසල සංකල්පන ක් කම්ම අව්‍යාපාදවි. ඒ තමයි මනෝ පුප්බංග මදාව මනෝ සෙට්ට මනෝය මනසාචයේ පසන්නේ න ගියන එකට අයිති මනස ප්‍රසන්න කරන කාංකල්පනා තමයි නිත්කම් අව්‍යවාද විහිංස ප්‍රසන්න මනසෙන් කරන කායික ක්‍රියා අයට මනසාචයේ පසන්නේද භාසතීවා කරෝතිව භාසතිීතිය නිවාචා කරෝති ගයන් මේ කාක ක්‍රියා මේ ටිකේ ඉතුරුවක් තියෙනවා ඉග සසාර ඒ ඉතුරුව කොයි වගේද තමන්ට ඒ ඉතුරුව විපාක දෙන වරපය බුදුහාමුදුරුවෝ බුද්ධඥානින් පෙන්නවා සාායාව අනපායන තමන්ට කරදරයක් දුකක් නැතුව සැපමගේනු මේක තමයි සැප කියන්නේ ලෝක එ සැප කියලා අලුත් දෙයක් නෑ කාටවල්. අතීතයේ දී සංසාරයේ තමන් කරපු මනස ප්‍රසන්න වෙලා එකැන නෙක්කම්ම සංකල්පනා අ්‍යාපාද සංකල්පන අවිහිංසාා සංකල්පනා වොලින් බීවෙච්ච කායික කියා හා වාචසික ක්‍රියාවල ඉතුරුව විපාගය තමයි සැප කියන්නේ දැඟ වර්තමාන සැපවෙන්.හ දුක කියන්නේ දුක කියන්නේ අර මිත්‍යා දෘෂ්ටිය හරහා මිත්‍යා සංකප් මගින් මනසා්‍යයේ පදුක්කේන කියන්නේ කාම සංකල්පන ව්‍යාපාත සංකල්පන විහින් ස සංකල්පනා. මේත් හුණ මගින් බිහිකරන කායික්‍රා හා වාට තමයි දුක කියලා පිට දැන් ලැබිලතියෙන්. යවර්තමානය තමම් කියන කායක හෝ වාර්ක විද සිද්ධියල්ල ගැ එන දුකතා. පොද්ුවේ දුක කියන එක නෙවෙේ තමන්ට ආවේනික අහම්බෙන් එන දුක තමන්ගේ අතීතයේ කායික ක්‍රියාවක් හෝ වාචසිත්‍රියාවක් එක බැදි තියෙනවා. ඒවගේම වර්තමානයන සෑපාත් අතීතයේ කාය ක්‍රියාවක් හා වාචසිි ක්‍රියාවක්‍රතිඵලයක් විදිහට තමයි සංසාරය නිර්මාණමෙන්. ඉතවට ආපූරු උපමා දෙකක් බුදුහමුරුම් මේකට දෙනවා මේ දුකට උපමා කරන්නේ එක යන්නේ මටස දූ්‍යවෙකී සංකල්පනාවලින් හැදිික්ි කායක ක්‍රියාවවාච සිදුකියා හරියට හරකා පස්වේන කරත්ය වගේ කියන්න ත කරත්තේ තමයි හංකේති. කරත්තේ අධින එක හර සතුටින් කරන වැඩක් හැම මොහොත් එ දි අදින් තැන විසක්තිය නො දුකක්ති නො කායික පීලවත් ඒවගේ තමයි අපේ අපි වර්තමානය සිදුකරන අර මිත්‍යා දෘෂ්ටයෙන් බිහිකරන කම්මන්තවාට අනාගතයට කරත්යක් හදනවා මයි ඒවගේම අනාගතයට හෙවනැල්ලක් හදනවා මයි සම්මාකම්මන්ත වලින් බරක්න හෙවන හිවනැල්ලි වැඩි කරත් අඩු කෙනාට සංකාරයේ නිවන්දන්දලිසි මොකදේ හේතුව එයාගේ ප්‍රතිපදාව සුකාය ප්‍රතිපා කියල උදහම්රු පෙ අනියට අපහතු නෑ දුක්කාය පති ප්‍රතිපති දෙකක් කෙනවා එමන වැඩිවැඩියෙන් ර කම්මස කතා සමාධී්්‍යයෙන් බිහි කරන්න කායුක වාචසික ක්‍රියා පවත්වීම ආරමිතාවක් වෙන. අවසානයේ දැනගන් ඕන තවම මෙතන් දිබුදුහාමිරන මේ සූත්‍රය පැදිලි කරවා එහ ලෝකෝත්තර සම්මාධීත්්‍යයෙන් කරන කායක ක්‍රියා හා වාචසික ක්‍රියාද මෙතන වඩෝන අප කම්මන්තන කායක ක්‍රියාව ගත්ත්. ඒ කා්‍රාව ලෞගක සම්මාධික්්ටියයෙන් කරන කායක්‍රියාවට වෙනස් වෙන්න කොහොමකි දැන් ලෞගික සම්මාධිට්ියෙන් සිදුකරන සෑම කායික ක්‍රියාවකම ඉතුරුවක් තියෙනවා හෙවනැල්ල වගේ ඉතුරුවා හෙවනැලි හගම හෙවනැල් අනාගතයට විපාක. සංසායක් හදන ක්‍රමය හොඳ සංසාරයක් හදන විදිිය දැන් ලෝකෝත්තර සම්මාධී ටියෙන් කරන කායක ක්‍රියාව ඔල හෙවනැලි හැදිල්ලක් නෑ එන විපාකයක්නේ දැ චක්කුපාල රහතන් වහන්සේ ්‍රහත්වෙෙල්ල රහත්වෙලා කවදා රහත් වනාට පස්සේ හව නැලි හදන්නෙත්නෑ කරත්හ දන්න ත්නෑ ඇයි රහතන් වහන්සේගේ ලෝකෝත්තර ලෞකික සම්මාධි්්‍යිය සක්්‍රියනෑ සක්‍රියවෙන්නේ ලෝකොත්තරට සම්මාධිට්‍යියය විතරයි මිත්‍යා ෘෂටිය ත් ත්න පහළ වෙන්නේ. නැමුත් තේ රහටන් වහන්සේ ර වෙලා ඉන්දෝනේ ඉහිකී හොමද රහත්වෙන මොහොතෙම නැති වනේමකක්ද ඇස් පෙනීම අඳ වුණ ඉදකොට හිතෙන්න්න පුළුවන් රහත්වෙන මොහොතේ අන්දවීමවෙන්න පුළ රහ වුණට පස්සෙන හාමුදුරුන්ඳ වෙන එකක් නෑ රමාරවිට හෙමනේ. රහතන් වහන්සේලාගේ කාහිකලෙඩ ඕන තරම් වෙලා තියෙන රහත් වනාට පස්සේ අන්ඳ වෙඩත් පුළුව ගොලුවෙඩත් පුළුවඒවගේ දෙතිස්කල පොලොට හටගන්නන්නේ රෝග ඇතිවෙන්න පුළුවන්. දැ මෙන්න මේ දේ සම්බන්ධ කරගන තමයි මේ චකුපාල හාමුදුරුව සම්බන්ධ කරගන තමයි බුදු හමුදුරු දේශනා කරන්නේ හාමුදුරුවන්ගේ මතයක් තිබුණා ඒවගේ සාාවකයන්ට හිතා ගඩ බෑම රහතන් වහන්සේ කන්නේගේ ඇස් සන්ුමිකෝ. රැත්නම් මෙයා මේ මහනක මේ බොරුගරණගෙන දැයි අඳ වෙලාර සත්තු මැරෙනවා පෑගෙන මේක දැක්කම තමයි අවිශසාධ හිතන්න අනි හාමුදුරු මෙයානන් සිල්රටකිදවත් නෑ සත්තු හිතලම් පාගෙනවා තැන් මේදී පැහැදිලි කර දෙන්න ඕනේ ශ්‍රාවකයන්ටකු දුහාමුදුරුව එතකොට තමයි මේ මනවු උබංග ආදම්මා කියන ගාතාවේ එක ගාතාවක් පෙන්නනු මේ මිත්‍යා දෘෂ්තිය හරහා ඇතිවන්න අතීතකායක ක්‍රියාවාර්ස ක්‍රියාවල ප්‍රතිඵල තමා මේ රහතන් වහන්සේයට වර්තමාන ලැබෙන නති රහත්වෙලා හෝ මේ ජීවිතය කර අකුසලයක් නෙවීමේ විපාක දෙන්න අතීත එනම් තමතමන්ත් ඔහෝම අරවාගේ රහත්වෙන්ට තරම් පුන්නේ මහිමයක් තියෙන ගෙන කුටත් මෙහෙමනම් මේ අතීත කර්මවල විපාක කුසල හෝ අකුසල තමන් ගැන බොරු මතහදාගන්න එක ශ්‍රාවකයාට දරම්වාර්ගේ වේගෙන් කරහටයන්ඩ බාධාවක්මයි. හැම දෙනමේ ගැන හිතඩුවුන්. මකද මේම මේ අනුම් කරනු අනුන්ට පටවන්න්න අපියන අනුන් හින්ඩා වෙච්චිදේවල්න වමීම. තමන් අතීට නරක ක්‍රියාවල කායිකවෝ වාචසික ක්‍රියාවල මිත්‍යා දෂ්ටියයාරා ඇතිකටපු කායික්‍රයා වාචසි ක්‍රියාවල පාර ඒවාගේම රහතන් වහන්සේ ලක්ද බැුවම සහර රහතන් වහන්සේලට බද් විදියේ සැප සම්පත් ලැබිලතිර සුකායි ප්‍රටිපදාගෙන ගුුණලන රහත් ව අට පත්ස වැඩි වෙලා එහිම එකක් ලැබින්නේ ආහාර පානය වෙඩ පුළුවන් ීර්ති පසසා වෙඩ පුළුවන් කීවර පින්ඩ පාත වෙන්න පුළුවන් සීනාසනවෙඩ පුළුවන් සමාජී පිළි ගැනීම් වෙඩ පුළුවන්. මෙ වැඩි හාමුදුරඉද ලතින්න ඒ නැති හාමුදුරුවෝ අවම හාමුදුරුව ඉඳලදී නරහතන් වහන්සේලා මේකත හේතුවත් අචීත කායක ක්‍රියාහාවාචසක්‍රිය හැබැ ඒ කායක ක්‍රියාවාචසක්‍රියා හැමවිටම සිදුවෙලාතියෙන්නේ කම්ම සකතා සම්මාජික්කී ලොකොස්තර සමාජීත්්‍යීන් සිදුුවවෙච්චට විපා කනය. එ රහතන් වහන්සේ දැන්කරන දේකට ර වඋනාට පස්ස කරන දේක විපාක වනාන්සට ලැබෙල්ල. රාතන් වහන්සේට ව විපාක ලැබෙන්නේ අතීක කර්මානුවයි. මේක මේ මේගට පැඩිල් කරණන්න හේතුවෝ වර්තමානය වාා උපාසක උපාසික ෝ හිතාගෙන ඉන්නවා අපි භාවනා කරන හින්දා පිට කරදර අඩුවයි කියලා. කරදර අඩුවවෙන්නේ වැඩි වෙන්නේ භාවනාව හින්දා නෙවෙේ. තමන්ගේ අතීත චරියා ස්වරූපයන්ුව එතකට කෙනෙක් හිතට පුළුවන් මං නරග චරිියාවක මේ ජීවිත කාලයේ වේදුුම්ටෑ නමුත් මේ ජීවිත කාලයේදී තමන්ට මතක තිබුණට තමගේ සාම්සාරික ජීවිත කාලේ මනින්ට කෙනෙක් වයා ගන්න පුළුවන් කෙනෙක් නෑ එකදා අර සාමාන්‍ය පැරණි බෞද්ධයෝ එන ඕනම කරදරීතට යමක් කරනවා මකක්ද මේක මගේ කර්මය කියල පිරිියර ගන්න ඉන්නවා ඒක වටන දෙය එකට කිය පැමිණදු පැන්්‍රහ කරගන්න කර්මය කියන්නේ අපි සාමාන්‍යයෙන් කර්මය කියන එක කුසල කර්මයටත් කියනවා අකුසල කර්මයටත් කියන පපුොදු වචනයක් නමුත් පැරණ සිංහල මිනිස්සු කර්මයකිවේ කකුසල් කරමයතම කුසරමයක් කියලා කිව මගේ කර්මි නැ ලොකු ධනයක් ලැබුණ මගේ කර්මි කියන්නේ මගේ වාසනාව කියන කර්මි කියලම යිගොල්ල භාවිෂ කරලා තියන්නේ අතීතිය අකුසල් කර්මේ මගේ කර්මි ඒ ගෙව්වාම මට හොඳක් වෙනවා මෙතකොට තමන් අවබෝධ කරගත්තෝ තමන් මේ ගෙවන්නේ අතීත කර්මයක ව පාකයක් කියලා ඒ තමන්ගේ ඔය පුහුණුවට උදව්වක් වය. එහම නැතුව තමන්ට යංගිති හානියක් වෙනකොට ෙඩ රෝගාදී දේවල් අනුන්ගේ තාර්න පීටන අපහාත වගේ වනකොට ඒ පුද්ගලයන්ට වැරද්ද පටවන්න ගියොත් අලුත් කායකර්ම අලුත් වචීකර්ම හද නොවා මිත්‍යා දෘස්ති. හැදි ඇට ඒවා කරත්වයක් බවට ඇවිදිල්ලා ඒවත් විපාකවතියෙන් ලැබෙන්න්නව. ද මේ දේ දැනගැනීම වැදගත්වෙනවා ඒ අනුන්ගේ දේවල් අනුන්ට වැරදි පට වැරද්ද පටවනක පුදුහාමදුරුවන්ගේ ශ්‍රාවකයන්ට තහනම් කරුති මොකද මේ වැරද්ද පැටවුවා කියලා අතීත කර්මින් අහක් වඩ බෑ එකම දේක පිළගන්න මේක මගේ කර්මයක් එක ඉතින් ඒගෙව්වා කර ෙවන්න තවගෙනෙ උදවන්න පුුව ඒ උදවෙන ගෙන අලුත් කරමයක් නරගකරමයක් කරගන්නමත් ෙන්න්න පුළුව ඒ යාි වැඩා තමන් කදන්න නෑ ඉතින් මෙන්න මේවා තැනගනින් දෝන ලෝකෝත්තර සම්මාධි්‍යය තුළින් කොයි තරන් කාල්ග්‍රියා කරල් ඒකාා නරගක්‍රියා වෙන්න නේ ඒවැෑ විපාපයක් නෑ විපාපයක් නෑගියනකල් ව න විපාකය අතිබුණස් හොඳ ඩැන් සම්මාධිත්තියෙන් හදන විපාකය හොඳ සංසාරය හොඳ සංසාරය අති නෝගැ නර්ග සංසාරයක් කට අතවන්නවාමයි ඒ නිසාවෙන් රහතන් වහන්සේ ළඟ තියෙන්නේ කර්මනවේ ක්‍රියා කාය කර්මනය කායික ක්‍රියා විතරයි වචී කර්මනය වාචසික ක්‍රිය වි මනෝ කරර්ුමනය රහතන් වහන්සේ ඟ සංකල්පනවලා භිද්‍යාවාපාදැත්තනෑ අන බද්්‍යාව්‍යපාදෝ ලිනුත් සංකල්පන පහළ වනාට මනෝ කර්මයක් බවට ඇරෙන්නේ මනෝ ක්‍රියාවක් බවට ඇර ක්‍රියාව කියන්නේ විපාපය නෑක දැන් ඔය විදිහටම බුදුහගර පෙන්නනවා ඊගවන්ගේටත් එක කම්මන්තළඟට තිෙන ආජීවල මේ ආජීව එකක් කායික ක්‍රියාව මයි තමු කම්මන්ත කියල ගන්නෙ මෙතන සතුම් බැරීම හොරකම්කිරීම කාමය වරදුව ඇහැකිරීම කියන මූලික අකුසල් පාක්ෂ කයප්‍රයාටය. දැන් ඕක නොකර ඔවක් නොකර මනුස්සේ ජීවත්යෙනවා ද ජීවත්තෙන්න්නේ පැවිණහි ආජීවය කියන්නේ දිවි පැවැත්ම කියද ජීවගයෙන් දි පැත්. දැ සත්තු මරන්නේ නැතුව හොරකං කරන්නේ නැතුව කාමේ වර්දවා හැතුරෙන්නේෙන් නැතුව ජීවත්වෙනවා. හිඟන්නෙක් බල හිඟාකෑම සත්තු මැරීමක් නෙවෙේ. හිඟාකෑම හොරකමකුත් නෙවේ. ඉල්ලලගන්න. හිංඟාකෑම කාමේ වර්දවා හැසිරීමකුත් නෙවෙන හිඟා කෑම තුළ ඇය කායිකක්ුසල්තුනන්නේ හිඟන්නත්ගේම හිඟා කෑමට භාවිතා කරන උපක්්‍රම තුළ මිචාජීව තියෙන පුළුවන්. මිචචා කම්මන්ත නෑ තැන මිචාජීව තියෙන පුළුව. මොනදී. හිඟාගනවා අනුන්ගේ අනුන්ගේ කරුණාව දයාව ගන්්ඩ නැති දුප්පච්චමක් ප්‍රදර්ශනය කරනු එහි ගන්නන්න ඕනතරම්. එගල්ලා සාමාන මිනිස්සුන් ප්‍රවැටි වෙෙලක්යි පොහොසාත්. නමු මවා පාන දුප්පච්චමක් පන්නනවා. ඒවගේ මවාවෙෙලකයි දැ ගන්න ඉන්නවා හෝගීගෙන් යම ඉල්ලනු ඟාගන්නද නමුත් රගයාට ඒ රෝගයාට වැඩිය රෝගී බවක් පෙන්නලාර හිඟන මනුස්වයා ඒ තමන්ග හිඟාකෑම සිදුගරන්න ට බැලුවම මේ හිඟාන්න මිනිස්සු රෝගයක් ලට ව්‍යයාජ ලෙස පෙන්නලර කනිික් මිනිසු රවට්ටනවා මේ මොකට ඟගන්න ජීවත්ෙන්න්න මේක මිච්චාජීවයි ඒවගේම තව ැ දිවි පැවත් නොවුදෙසා මේ ඔය කොලෙක් බලාගැන්න තව තියන ොන්ගත් ජා මිනිසු කරන ඒවා දැ ලාබේ නිසාවෙෙන්ද ගොරු කියන එක වාර්තික කුසලයක් තිරන එගිය යාාවෙන් අනුන්ෙන් ලාබල් ලැබෙන විදිහයේ දේවල් කරනවා දැුක් මහන බුණනටත් අයිතිේ ආජීවී හරහ ගක් වැරදි කරනවා විදිහට දුහදුරු පෙන්න්නන්නේ මේ එදායිඳලා භාරතයහිටිය පැවිදිල් මහන බබුණු ආජීවකයන්ටඔලගේ වැරදි ශිල් පෙන්න්න නවා මොනසීලයක් වන්න බොරු ිල් පෙන්න්නනවා ඉතින් පත් පෝ කරනවා න ්‍රංගපානවා අපි සිිල්වත්. ඟපාන හොපිට හොඳද සමාධ්‍ය අත්තියනයයට ඉදගෙන ඉන්නවා ඉදගන ඉඳ පුරුවෙලා ලෝකයට පෙන්නන්ඩයා බලා කොරොත්තේ නික අරවට්ට නවා ඉහන සමාධියයක් කිය ලෝක අරවට්ට නො අනා වැැකිවොලින් මේ සමාධීෙන් දැක්කා දියුණු කොරපු ජතෙම්ම කියන්නේ මේවා මිච්චා ආජීව එඒ මෙන්න මේ ක්‍රියාටිකත් බිහි කරන්නේ මිත්‍යා දෘස්්තිියගකිල්ල දහාදුරු දෙදශනකම්. එහෙම ක්‍රියා නැතු දිවි පැවත්මක් ගෙනය නොවද ඒ දවි පැවැත්ම සම්මා ආජීවයයි. ද මුදුහාම්දුරුවත් පැවිදිශ්‍රාවකයන්ට දෙනවා ආජීවයා පින්ඩ පාතයේ ඇන්නේ අනු දැනව අදාරලතියවා ආර ආර පණඩ පාත සේනාසන ඉලම් පස මේවා ව්‍යාජ ලෙස කවුරුහරි ලබා ගණ්ඩ වැඩියෙන් ලබා ගන්න අනික් කෙනෙකුට නැතුූ ලබාගණ්ඩ පැදි ජීවිතය තුළ හැසුරින් ඕෝනම් ඒ මිත්‍ය දෘෂ්තිය අරහයන මිත්්චා ආජීව්‍ය ගීහයටත් මේ විදිහටවයි ලාබ බොරු කියලා ලාබ බොරුගීමන්ට වෙනම අකුසලයා බොරුව පෙන්නලා ගැ වචනයක් නැතුව වෙන ක්‍රමවලට අනවත්්‍ය මිනිස්සුරවටට ලෝ ලාභ ගැනීමත් මෙතන විච්චා ජීවෙනවා පළකයි දැන් ඟක්යන භාවනා කරන්න වෙනවා භාන මධ්‍යත්තා නොට පිටහම් ෙලතිී ඒ භාවනා කරන්න නෙමේගොල්ලොඉන්නේ භාවනා කරන ලීලාවෙන් හොරගන් කරන්න. එත හොරගන් කිරීම වෙනම අකුසලයක් අ භාවනා කරන්ඩ රඟපාන ලීලාව මිචාජීවි. අකුසල් දෙක් කරන මොහොතක් ගානයේ ඒ ඉන්න වතාවක් ගානයා කරන්නේ බොරු. වෙහිට මේ දිවිපැවැත්ම උදෙසා දිීපැවැත්ම හරහා තියෙන්න කායික ක්‍රියාටික තමයි ආජීවේ තියන්නේ මිත්‍යාජවවෙන්නේ මිත්‍යා දෘෂ්ටයෙන් පිහිකරන එක. තැබුදු හබුරු පෙන්න්න නවා එවැනි දැන් වැරදි ආජීවයක් කෝ හරි ආජීවයක් වෙන් කිරීමේ හැකියාව මිත්‍යා දුෘෂ්ටීර නැල්ලු. අවරහරික වැරදි ආජීවයක් මේක රඟපෑමක්ක ම ජීවත්යෙන්ට කරන ප්‍රෝඩාවක් මේක මගේ වංචනක වැඩක් කියලා ඒ ක්‍රියාව පිළිබඳව වැරද්ද තේරෙන දිට්ටිය කම්මස කතා සම්මාධිත්්්‍යය හෝ ලෝකෝත්තර සම්මාධිත්්‍යය පමණයි. එතකට ලෝකෝත්තර සම්මාධිත්්‍යය තියෙන්න්න පුළුවන් වෙන්නේ අ ආරය පුද්ගලයකුට විතරයි. එවනම් අපි වැරදි ආජීවය මේ වැරදි ජී පැවැත්මක් මේක හරිදී පැවැත්නා කියලා මුලින්ම තීන්දු කරන්නේ ඔය දෙමව්පිය උනත් කියා දුන්නම වැඩීටය බුරුවරු කියා දුන්නම තේරුන් ගන්නේ කම්මසකතා සම්මාධික්්්‍ය. එන කම්මසකතා සම්මාධිට්්‍යියයටටත්තිය නො එක හැකියාවක් මේක මිච්චා ජීව මේක සම්මාජීව කියලා වෙන්කිරීමේ හැකියාව. මික්‍ය ආජීවය විතරක් තියෙනයට ්‍යයාදෂ්ිය තරක් වැඩිවෙලා එයාටඒ හැකියාවට ගෙන් ටික ගිලිහිලා මනුස්සත්ය ගිලිහිලා කිරිසන් සතයක්ගේ ආදීව ස්වරූපකට වැටන එම තමයි මේ සංසාරයේ සතරාපාය බිහිවෙන් නිකමන ඇතුව මේ මරණට පසේ එක පාටයන්න වනවේ මැරැන්ඩ පෙර සතරාපායන්නත් මිනිස්සු පෙරුම් පුරන්ලෝ එව පාරමිතා කියන්නේ එච්චරයි වෙනස පුහුණු කරන්නලෝ හො කරන්නන්නේ මකක්ද මිති්‍ය අද්ි මිත්‍ය අදෘෂ්ටයේ කායක ක්‍රියවාට ඒ ඔහුණු කරලා තමයි මිනිස කරපයියන්න ස බුදු හම් කරය කාලය සග මානවකයාගේ තාත්තා විසාාල සිටුවරේ හුරුදු කරේමකක්ද බල්ලි වීමේ පාරවිතාව බල්ලික් වෙන්නපු පුහුන්ුවක් බ ඒවල ඉ දුනත් යෙදරමයි මිනිසු තොයි වගේ තමයි නරකයට ිච්චා දෂටියයෙන් කරන කම්මන් තාජීවාරහා වාචාහර පුොහම කරන්න මකක්ද සතලපායි ඒක භයානක දෙයක් කට මේක මිච්චා ආජීවයක් මේක සම්මා ආජීවයක් කල්ල වෙන් කරලා හඳුනාගැනීමේ ශක්තිය කම්මසකතා සමාජිත්්‍යයට තිෙනවා. ඒවගේම හඳුනාගනයේ කම්මසකතා සම්මාධිත්්‍යය තුළින් සම්මාජීව වැඩිකිරීම තුළයාට අර හෙවනැල්ලි හැදලෝ. හෙවනැල්ලි වැඩියෙන් හැදුුණුගෙනාට කාම සුග්‍රති සම්වාාර්යක් ලැබෙනවා. ඔටික ඔක්කොම කරන්න මුල්ලුනේ කවුද කම්මසකතා සම්ධ. ක මේ සමාධීත්‍යය පූරුවන්ගම වෙනවා කිය දිවි පැත්මටත් පූරුවන්ගම වෙනවා කායික ක්‍රියාවට පූරුවන්ගම වෙනවා. වාචතික ක්‍රියාවට පූරුවංගම වෙනවා සමාදි සංකල්පනාා සිතුම් පැත්තුම් පැහළ වඩක් පූරුවන්ගම වෙනවා ඒවගේම ලෝකොත්තර සම්මා දික්්‍යයෙන් බිහි කරනා ජීවේ වෙනස තියෙන්නේ හෙවනැල්ලක් කදන්නේ විපාකයක් නෑ නමුත් අරවාගේ කපටි වැඩත් නෑ ජීවත්තට කපටිකම් කරන රහතන් වහන්සේ ලන්නේ. අනික රවට්ටන් රහතන් වහන්සේලා නෑ අපි ෆිල්වත් අපි ගුණවත් අප ප්‍රඥාව වැඩී අපිට දීවියක් ඥානය තියෙනවා අනු ගිහිත් බැලියගේ හොම රවටන්න එම රැවට්ටන්න සිතත් පහළු වෙන්න ඇයි මිච්‍යජීවනෑ මිච්‍යාජීව නැතිවලා තියන්නේ මොකක් නිසාද ආජීවය දැන් ක්‍රඳා පවතින්නේ කම්මස කතා සම්මාජත්‍යය හිද නවෙේ ලෝකොත්ත්‍ර සම්මාජිත්්‍යයහි කම්මස්ස කතා සම්මාධීතිය හරියට කාසියේ දෙපැත්තවගේ මිත්‍ය අදුෘෂස්තියටැ දෙපැත්ත මාරුවෙන් හරි ලේසි කම්මත්ස කතා සම්මාධීත්්‍යයෙන් කවදාව මිච්‍යආජීව කරන්නේ මිත්‍ය අදෘෂස්තියෙන් තමයි මි්‍යා ආජීවේ කරවැන්නේ දිටියයි ප්‍රබල නමුත් කම්මස කතා සම්මාධීත්‍යය දුරුවලයි ෙ කතාාවලා දේශනයක්ලා පොතක් බලලා තමන්ඟතිම්මසතාරම්ම මිති්‍ය දුස්තිිය බවට හැරෙන්දස් පුළුවන් හැටිය වගින් තම මනුසය ජීවත මසය ඒ අතින් දුරුවලකම්මස කතාරම්ම තියෝනම් ොහොතක කෙනගේ ගිලා මිති්‍ය දුස්ටිර බරවඩ පුළුවන් ආස්ත්‍රීෙන් නිසාවය අසේ වනාච බාලා නංකිීවේ එකයි. භාලෝ ආශ්‍රය කිරීමෙන් මේ දිත්්ති දෙක මනුෂ්‍යගේ වෙනස්ස වෙනෝ කියලා මූලික වෙනස වෙන්න මෙතනින් කියල ජහදුරු දේශන කරන. ද සතිපට්ටාන භාවනාවක් වැඩීමෙන් සිඩිවෙන්නේ බෝනම් භාවනාවක් දියුණු කරඩ ආමිස පින්කමක් කරන්න හෝ සිල්රකින්ට හෝ ඒවගේ සමත භාවනාවක් කරන්න උදව් වෙන දිට්ටිය කම්මස කතාව සමාදිිත්්තිියි දැ සතිවට්ටාන භාවනනා නිවන්දකි ඒකායන ක්‍රමේ තියන්නේ. ඒ භාවනාතුරින් සතිබට්ාන කමටානක් වැඩීම තුළින් විතරයි කම්පස කතා සම්මාධිත්‍යය ලෝකෝත්තර සම්මාධිත්්‍යය බවට පරිවර්ත නෙමින්. ඒක නිසාේන්තවයි බුද්ධ දේශනාවේ හැම විටම තියෙන්නේ ඒක අයනෝ අයම්භික්කවේ මක්්ගෝ සත්තාානවි සුද්්‍යා සෝක පරිද්ධවාන සමතික්කමාය දුක්ක දෝමනස්සානං අත්තංගමාය ඥායස අධගමාය නි්ා නතුත දිග්‍රියාය අධ්‍යාන් චත්තාරෝ සතිබට්ටාන මේ ඒකායින මාර්ගය මොකද මේ ඒයියන මාර්ගය හම්මතරතල් සම් ධිට්්‍යිය ලෝ කොත්තර සහමමාදිිට්ිය බවට හරෝණ එකයන මාර්ගය. මේ හැටියාව සමත භාවනාවට නෑ සිල්රැගීමෙන් පමණක් බෑ ආමිශල්තිින්කමින් කරන්නක් බෑ නමුත් මේ හැම තැනම තියන්නේ සමත භාවනාව පවතින්නේ ිල් රක්කා ු දුසීලම නැතුව හිල්ලත් බව රඳාවෝතින්න ආමිෂ පින්කන් ඕනම එකක් රණ්ඩත් උදවෙන දිට්ටියය කම්මස කතා සම්මාජිත්්‍යය මේ කරන තෝගේ වැඩි වුණ කියල කවදාවත් ඒ තමන් තුළ තියෙන කම්මස කතා සම්මාධි්්‍යය ලෝකොත්තර සම්මාධිත්්‍යය බවට හැරන්නේ නන්නේ මක තමයි මේ උගන්නන්න පාද ම හිතන්නේ අදත් කාල වෙලාගිහිල්ල තින තව ටික් මේ සූත්‍ර දේශනාව තියෙනව පැහල්දිි කරන්න බුදු හමුදුුව පෙන්න්න නොවට පස්සේ මේ අංග පහා කැන කතා කල ඉට වැඩිය ලස්වන වැදගත් ධර්ම කරුණු ටිකක් අපි ඉසාාව දේශනවාරය දේද පැහැල්ලි කරන බලාපොරත්වයෙනවා අදට මේ දේශනාව අවසාන කරනවා. ඉතිං වෙන දගේ මොනහරි ගැටලුවත් තියෙනවා නම් ඉදිරිපච්චරන්ට කෙටි කාලයක් දෙනවා ங்க కక ట్లు ్න්න.